वैद्य हेमंत हेद अतुरु वैद्य सेवावे विषमतावन कियमिन रोहालवल वेडवर्जनय अरबाय वेडवर्जनय पिटुपस्से ऐत्ते देशपालनयाय वैद्य निलतारिन्गे संसदय हेलिकराय विसि हतेन पस्से लाइट कपनवाद तीरणय इंधन मतय महाजन उपयोगितावय कियाय वेदुलिबल सभापति फर्डिनांडु इल्ला अस्वेय रोय अनतुरुवल शीघ्र वेडिवीमक युक्रेन आक्रमणे कलोत् पुटिन्ट पौद्गलिक संपादक पनवन्न बाइडन सरसे परिपूरक हा अतुरु वैद्य सेवे मेंब हेद सेवावे पवतिन वेटप विषमताव इवत करन्न कियला सौख्य वृत्तिय वेदिन्गे सम्मेलने एक दिन वेडवर्जनयक् आरंभ कला मे हेतुवेन तमन अपहासुतावट पत्व सिटिन बवयि रोगीन् पवसन्ने බහුතරයක් සෞඛ්‍ය වැඩවර්ජන පිටපස තිබෙන්නේ දේශපාලනීය බව රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පෙන්වා දෙනවා. හෙද පරිපූර්ණක සහ අතුරු වෛද්‍ය සේවා යන ඒක අබද්ද වෘත්ති සමිති 16ක් බස්නාහිර පළාත් තුල මෙම සංකේත එක් දින වැඩවර්ජනය ආරම්භ කර තිබෙනවා. ඒ අද පෙරවරු 7 සිට හෙට පෙරවරු 7 දක්වායි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පෞල් සෞඛ්‍ය නිලධාරීන් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සේවකින්ද වර්ජිනීට එක්ව සිටිනවා. කිසිවිටත් වර්ජිනී පැවතියද අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක බවයි වෘත්ති සමිති පවසන්නේ. කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් කීපයකම කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන ආකාරය දැක්කන ලැබුණා. එහෙත් බාහිර රෝගී හා සායන කටයුතු ප්‍රමාද පවත රෝගින්ගේ චෝදනා එල්ල වුණා. අද මං ආවේ මේ හොස්පිටල් එකට ඇඩ්මිට් වෙන්නේ කියලා. දැන් ඇඳවල නැහැ කියලා මදම් මාඩි වල ඉන්නවා. අපි දන්නේ නැහැ කිසි දෙයක් මෙතෙන්ට එනකන් දන්නේ නැහැ. කොහොම ස්ට්‍රයික් නම් කරන්න එපා අපි අසරණ වෙනවනේ. ඉන්නේ කන්නේ ට්වින්ඩි ගලින් පෑයක් නිරහාරව ඇවිල්ලා ඉන්නේ. ඒත් තාම නැහැනේ. අන්න දිනයක් දෙන්න ඕනේ අපිට එන්න. මේ සිස්ටම් එකක් නැතුව මේගොල්ලන්ට හිතු ඉතන ඉතන වෙලාවට ස්ට්‍රයික් කියන්නයි මේ මහජනයාගේ සල්ලි වලින් ඉගෙනගෙන මහජනයාට ගහන දඬුවම තමයි ඒගොල්ලෝ දෙන්නේ. රැපියාද වෙන එක තමයි. ඉතින් අපි දන්නේ නැහැ ආවා. ඒ අද දිනේනේ. අපරාධයක් නේ කරන්නේ අපිට මේ බේටියක් ගන්න විදියක් නැතුව ඉතින් මේ බාහිර දෙයක් බලා ඉඳලා හරියට අදාවේ. ඒක මුන්ට මොනව හරි කරන්න ඕනේ හැමදාම ඉට්ටයි. මොනා කියන්නේ කියන්නේ දැන් දුපත් අපිට තමයි ඔක්කොම දේවල් වෙන්නේ. මොකද්ද ඉතින් කියන්න තියන්නේ ඉතින් ඒගොල්ලෝ හැමදාම ඉති වැඩ වර්ජන තමයි. අපි තමයි දුකේ. ඉතින් මේක සාමාන්‍ය දෙයක් කියලා නේ දැන් තියන්නේ ඉතින් කියන්න දෙයක් නැහැ කියනවා. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්ති සමිතිය විවිධ අදහස් පළ කරනවා. අපි කණගාටු වෙනවා ඇත්තටම අපිට වරින් වර මේ වගේ වර්ධන කරන්නට සිදුවීම පිළිබඳව ඒකෙන් මහජනතාවට ඇති වෙන පීඩාව පිළිබඳව මේ වෙලාවේ වැටුප් පිළිබඳව ඇති කරලා තියෙන බරපතල අර්බුදයක්. ඒ නිසා අපි ඇත්තටම ප්‍රශ්න කරනවා මේ රටේ වැටුප් කොමිසමක් තියෙනවා නම් කරුණාකරලා මේ වෙලාවේ වැටුප් ප්‍රතිපත්තිය හෙළිදරව් කරන්න. අද දවසේ අපි මේ වර්ජනය ආරම්භ කළා දිනව උදෑසන 7ට හෙට උදේ 7ට අවසන් කරනවා. හෙට උදේ 7ට අවසන් අපි දවස් 10ක කාලයක් නැවත වතාවක් ලබා දෙනවා. එතනින් එහාට අපි අකණ්ඩ වර්ජන ක්‍රියාමාර්ගයක් සම්පූර්ණයෙන්ම දියත් කරන්න තීරණය කරලා ඉවරයි. විටක වැඩ වර්ජනයක් වෛද්‍යවරුන්ගේ, විටක වැඩ වර්ජනයක් පරිපූර්ණක වෛද්‍ය වෘත්තිකයන්ගේ, විටක හෙද නිලධාරීන්ගේ. මේක මහා අමුතුම තත්වයක්. මේ රටේ මිනිස්සු සෞඛ්‍ය පවත්වාගෙන යාම සඳහා බදු ගෙවනවා. ඒ වගේම මේ රටේ මිනිස්සු මේ සෞඛ්‍ය සේවකයන්ට පඩිනඩි ගෙවන්න විශාල වශයෙන් අපකප වෙනවා. ඒ කනගාටුයි කියන්න මේ වෘත්තීය සමිති තව දුරටත් සාර්ථක නොවන වෘත්තීය සමිති බවට පත් වෙලා තියෙනවා. ඔවුන්ට සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්න විසඳ ගැනීමේ හැකියාව නැති වෙලා තියෙනවා. ඒකට හේතුව තමයි ඔවුන් දේශපාලනයේ නිරත වීම. වෛද්‍ය පරිපූර්ණක කියන අය දැඩි වර්ජන රැලි ඇති කිරීමේ උත්සාහයක් තියෙනවා. මම ඉල්ලා සිටිනවා ආණ්ඩුවෙන්නුත් විපක්ෂයෙන්නුත් කරුණාකරලා මේ සෞඛ්‍ය ශාස්ත්‍රය තුල තියෙන වැඩවර්ජනය මෙල්ල කරන්න නම් මේක මතක තියාගන්න. වැඩවර්ජනය කියන්නේ කම්කරුවන්ට අයිති දෙයක්. වෘත්තිකයන් වැඩවර්ජනය කරන්නේ නැහැ. වෘත්තීය මට්ටමේ සිටින සේවකයෝ සාමාන්‍ය සාකච්ඡා මාර්ගයෙන් තමයි ප්‍රශ්න විසඳන්නේ. කොරෝනා ආසාදිතින් වැඩි වුණොත් ඒකට මුහුණ දෙන්න සෞඛ්‍ය පද්ධතිය සූදානම්ින් පවතින බව සෞඛ්‍යංශ සඳහන් කරනවා. කොහොම වුණත් වැඩි ආරක්ෂාව වෙනුවෙන් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගන්න කියලයි සෞඛ්‍යංශ මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
රෝගීන්ගෙ 50%ක වැඩිවීමක් අපිට වාර්තා වෙලා නැහැ. සමස්ත වාර්තා වෙලා තියෙන රෝගීන් සංඛ්‍යාව පහුගිය දින කීපය තුළම 800ත් 900ත් අතර සංඛ්‍යාවකයි වාර්තා වෙලා තිබෙන්නේ. අපි දන්නවා මේ මොහොත වෙන විට අපි බලාපොරොත්තු වුණු පරිදි පසුගිය උත්සව සමයත් දීර්ඝ නිමාඩුවත් ඔමික්‍රෝන් ප්‍රභේදයත් කියන කාරණා සාධක සියල්ලම සැලකිල්ලට ගත්තහම රෝගීන්ගේ වැඩිවීම අපේක්ෂා කරන්න පුළුවන් කියන එක. ඒකට තමයි සෞඛ්‍ය පද්ධතිය සූදානම් කරලා තියෙන්නේ. පාසල්වල කොරෝනා ආසාදිතින් පුකුරු වශයෙන් හමුවීමක් මෙතෙක් සිදු නොවුනද රෝගීන් වැඩි වුවහොත් ඒ කළමනාකරණය කිරීම සඳහා අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. මේ දක්වා පාසල් මට්ටමින් රෝගීන් වාර්තා වෙලා තිබීම සත්‍යයක්. නමුත් පොකුරක් හැටියට හෝ මහා පරිමාණයෙන් රෝගීන් වාර්තා වීමක් වාර්තා වෙන්නේ නැහැ. සිය වාර්තා වුණත් ඒක පාලනය කර ගැනීමට අවශ්‍ය කරන සියලු උපදෙස් ලබා දීලා තියෙනවා, පහසුකම් තියෙනවා. කෙසේ වුවද බූස්ටර් එනත මාත්‍රාව කඩිනමින් ලබා ගන්නා ලෙසයි සෞඛ්‍ය අංශ ඉල්ලා සිටින්නේ. සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්නේ නැති පුද්ගලයන් සොයා ඊයේ දිනේදී පොලිසිය මෙහෙයුම් රැසක් සිදු කළා. පුද්ගලයන් කිහිප දෙනෙකුට මෙහිදී අවවාද කිරීමෙන් පසු නිදහස් කර තිබෙනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින්නේ නැති පුද්ගලයන්ට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි පොලිසිය පවසන්නේ. ඊයේ දිනේදී පොදු ප්‍රවාහන සේවාවල ගමන් කරන වාහන පරීක්ෂා කරමින් අවවාද කිරීම සිදු කරනු ලැබුවා. විශේෂයෙන්ම අපි ඉල්ලීම් කරලා තිනවා බස් රථවල ආසන සංඛ්‍යාවට පමණක් මගින් රැගෙන යන්න කියන කාරණය. ඊයේ දිනේදීත් බස් නාහිර පළාත තුල පොලිස් නිලධාරීන් 788 දෙනෙක් යොදවාගෙන යතුරු පැදි සහ ත්‍රිවිල් රථ පරීක්ෂා කිරීම සිදු කරනු ලැබුවා. එම පිරිස අතර පුද්ගලයන් 1434 දෙනෙකු තවදුරටත් මුඛ ආවරණ නිසි පරිදි නොපැළඳ සිටින බව නිරීක්ෂණය වුණා. තවදුරටත් මෙවැනි අවවාද කිරීම समस्त कोरोना आसादितिन संख्याव 6,354 රෝහල්වල සහ නිවාසවල 12,241 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබනවා. සුවලපු සංඛ්‍යාව 577,114. समस्त कोरोना මරණ සංඛ්‍යාව 15,330 දක්වා ඉහළ ගියා. ඊයේ දිනේදී පමණක් රිය අනතුරු වලින් 12 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඉහළ යමින් පවතින රිය අනතුරු වලට ප්‍රධාන හේතුව අපරීක්ෂාකාරී රිය ධාවනයේ බවයි පොලිසිය පවසන්නේ. බඩකල පූමෝද්දර පාරේදී අදාළුයිම සිදු වූ රිය අනතුරකින් එකයි කුමිය කියා. ත්‍රිරෝද රථයක් අනතුරට පත් වීමෙන් එහි රියතුරුයි මිසි මිය කී. මේ ප්‍රදේශයේ රිය අනතුරු නිරන්තරයෙන් වාර්තා වන බව ප්‍රදේශවාසීන් පවසනවා. මෙතර අනතුරු බලක්වා ගනිමින් සැලකිලිමත්ව වේදහවණේ කරන ලෙස පොලිසිය අවධාරණය කරනවා. ඊයේ දිනේ පමණක් සලකා බැලීමේදී මාර්ග රිය අනතුරු 6ක් සිදු වෙලා තිබෙනවා. මෙම 6 පුද්ගලයන් 6 දෙනෙකු මිය ගොස් තිබෙනවා. මෙම රියදුරන්ගේ තිබෙන නොසලකිලිමත්කම නිසා තමයි මෙම මාර්ග රිය අනතුරු 6ම සිදු වී තිබෙන්නේ. සියලුම රියදුරන්ගේ ඒ වගේම යතුරුපැදිකරුවන්ගේ ඉල්ලා සිටිනවා ඔබගේ මෙම නොසලකිලිමත්භාවය නිසා ඔබගේ ජීවිතය ඒ වගේම ඔබගේ ඥාතීන්ගේ ජීවිත මාර්ගයේ ගමන් ගන්න අන් අයගේ ජීවිත සහ සියලු දෙනාගේම දේපළ හානියට පත්වනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මාර්ගයේදී රිය ධාවනය කිරීමේදී අවධානය පවත්වා ගන්න, මාර්ග නීති වලට අනුගතවන්න, ඔබට වාහනය ධාවනය කරන අවස්ථාවකදී ධාවනය කිරීමට නොහැකි කියන අවබෝධය ඔබට තිබෙනවා නම් වහාම මාර්ගයේ නවත්තා ඔබ විවේක ගැනීමක් සිදු කළ යුතුයි. විදුලි බල මණ්ඩලයේ සභාපති MMC ෆර්ඩිනන්ඩු මහතා සිය දුරෙන් ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබා ඇති බව වාර්තා වනවා. මේ අතර නව වැඩ බලන සාමාන්‍ය අධිකාරී ලෙස ආචාර්ය රොහාන් තබේසේකර මහතා අද වැඩ බහර ගත්තා. ඒ විදුලි බල මණ්ඩල මූලස්ථානයේදී ලංකා විදුලි බල මණ්ඩලයේ වැඩ බලන සාමාන්‍ය අධිකාරීවරයා ලෙස ආචාර්ය රොහාන් තබේසේකර මහතා ඊයේ දිනේදී ඉපත් කරනු ලැබුවා. දැනට විදුලි බල මණ්ඩලයේ සිටින ඉංජිනේරුවරුන් අතරින් ජ්‍යෙෂ්ඨතම ඉංජිනේරුවරයා වන්නේ රොහන්ත අබේසේකර මහතායි. මින් පෙර එමතුරේ කටයුතු කළ ආචාර්ය සුසන්ත පෙරේරා මහතාගේ පත්කිරීම සම්බන්ධයෙන් විදුලි ඉංජිනේරුවරුන්ගේ සංගමය දිගින් දිගටම විරෝධය පළ කළා. ඔවුන් ඉල්ලා සිටියේ ජ්‍යෙෂ්ඨත්වයේ මත අදාළ තනතුරට ආචාර්ය රොහන්ත අබේසේකර මහතා පත්කරන ලෙසයි. ඒ අනුව අද දිනේදී ඒ මහතා සිය දුරේ වැඩ පාර ගත්තා. විදුලි බල මණ්ඩලයේ 25,000කට වඩා සේවක සේවිකාවන් සමග මම කැප වෙනවා අඛණ්ඩ විදුලි බලයක් ලබා දෙන්න හැකි උපරිම උත්සාහය ගන්න. අපි දැන් ඉන්නේ ක්‍රයිසිස් සිටුේෂන් එකක. අපි ධනාත්මකව බලමු. අපි සෑහම උත්සාහයක්ම ගන්නවා. විශේෂයෙන්ම බලශක්ති ආරක්ෂා කරගන්න ඕනේ. ඒක මේ අවස්ථාවේ මූලික වගකීමක් වෙනවා. අනවශ්‍ය බල විතරක් නෙමෙයි
අපි අවශ්‍යතා සීමා කරලා අපි තව පාරිභෝගික කොටසකට එම විදුලිය පාවිච්චි කිරීමේ හැකියාව ලබා දෙන විදිහට කටයුතු කරයි කියලා මම ඔබෙන් ආයාචනය කරමි. රජයේ ප්‍රතිපත්තිය 70%ක් පුනර්ජනනීය බලය 2030 වෙනකොට ලබා ගන්නට අපි වැඩපිළිවෙලක් දැනටමත් ලෑස්ති කරලා තිනවා. අවශ්‍ය අනුමැතිය ලබාගෙන අපි ඒක ක්‍රියාත්මක කරමු. විදුලිය අර්බුදයක් තියෙන කාලයක් ඒ කාලමනාකරණය කරන්න ඕනේ. රජයට සහයෝගය දෙන්න ඕනේ. ඒ වගේ සියලුම දේවල් වලට අපිට නායකත්වයක් තියෙන්න ඕනේ. ඉතින් පහුගිය කාලේ අපිට සාමාන්‍ය අධිකාරීවරයෙක් නැත්ත්වයක් තිබුණා. ඒ නිසා ඒ තත්ත්වයෙන් මිදෙන්න අපි වෘත්ති සමිතියක් විදියට දැඩි ක්‍රියාමාර්ග ගන්න සිද්ධ වුණා. අද අපිට නිත්‍යානුකූල සාමාන්‍ය අධිකාරීවරයෙක් අද අපිට පත් වෙලා තියෙනවා. ඉතින් එතුමා තමයි පත්තිය යුතුව තිබුණේ. ඒ නිසා අපි එතුමාට සුබපතනවා. මේ අතර පසුගිය 24 වෙනිදා විදුලි අර්බුදය සම්බන්ධව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති සකච්ඡාවෙන් පසු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ලබා දීමට පියවර ගත්තා. ඒ අනුව දින කිහිපයකට විදුලිය කප්පාදුවකින් තොරව ලබා දීමට අවශ්‍ය ඉන්ධන ලැබුණු බවයි විදුලි බල මණ්ඩලය සඳහන් කළේ. ඉන්ධන සැපයීම ප්‍රමාණවත් ලෙස ලැබුණු බවින් හෙට දින දක්වා විදුලිය විසන්ධි කිරීමක් සිදු නොවන බවට මහජන උපයෝගිතා කොමිසම ඊයේ නිවේදනය කළා. 27 වනදායින් පසුව විදුලි කප්පාදුවක් සිදු කරනවාද නැත්ද යන සම්බන්ධව ඉදිරි ඉන්ධන සැපයීම පිළිබඳ සලකා බලා තීරණය කරන බවයි එම කොමිසම සඳහන් කරන්නේ. කෙසේ වෙතත් විදුලිය විසන්ධි කිරීමක් ඉදිරියේදී අවශ්‍ය වුවොත් මහජනතාව කල්තියා දැනුවත් කරන බවද මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළා. රට ගොඩනගන ආයෝජනයන්ට විරුද්ධ වන්නේ කළමනාකරණය නොදන්නා පිරිස් බව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී එස් වේදසනායක මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනී තීරණයේ වැඩසටහනට සහභාගී වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. යුගදානයේ බලාගාර සම්බන්ධයෙන් නිව්පෝර්ට්ස් ගිවිසුම සම්බන්ධයෙන් ටීම් එකක් විදිහට එකතු වෙලා ඉලක්කය ජය ගැනීම වෙනුවෙන් පෙළ ගැහෙන්නේ නැහැ. හැබැයි විවේචකයන් බොහෝ වෙලක මෙතන තියෙන්නේ අර ටීම් එකක් නැති ප්‍රශ්නේද? යුගදානයේ කම ගන්නකෝ. එහෙම නැත්නම් අම්බානි ආපේක ගැන ගන්නකෝ. තිරුකුණාමලයක් ගන්නකෝ. මම දකින්නේ මේ කාලේ තුල මේ රජේ කරපු තාම නිවැරදි. උදේගම්මන්පිලා තමයි තිරුකුණාමල මේක කරේ. හැබැයි ඒකයි තාම නිවැරදි වැඩක් මේ වෙලාවේ. ඒ වගේම තමයි අම්බානි ලංකාවට ගෙනල්ලා වෙස්ටර්න් හබ් එකේ බාර දීම. ඒ වගේම තමයි ඉම්පෝටර්ස් එක. ඉතින් මේවා සේරමයි තාම අපට වාසිදායක. මොකද අපිට මේ වෙලාවේ විදේශීය ආයෝජක ඕන. ජම්මාකාරයක ගිවිසුම් ගත වීමේදී අර උඩින් පෙන්නන ගිවිසුමේ පාර්ශ්වයන් අත්සන් කිරීම තුළ වෙනස් වෙනවා. කළමනාකරණ විද්‍යාව හදාරපු කෙනෙක් නම් කවදාවත් ඔය ප්‍රශ්නේ පාර්ලිමේන්තුවේ අහන්නේ. ඒකට හේතු මොකද දන්නවද? කිසිම දවසක ලොකු කම්පැනියක් ගිවිසුමක් අත්සන් කරනකොට මද කම්පැනි අත්සන් කරන්නේ. වෙන එකක් අත්සන් කරන්නේ. ලංකාවේ ගන්නකෝ යුග දනවි කම්පැනියක පෙට්‍රෝලියම් ඇත් එක තෙල් ගිවිසුමකට එන. අත්සන් කරන්නේ යුග දනවි වෙනේ සෝබා දානේ. ඔය වරායේ එක පරයන්තක කොටසක් චීන සමාගමක් කරන් තියෙනවා. ඒ චීන සමාගම ගන්න. ඒ සමාගම නෙවෙයි ගිවිසුම අත්සන් කරේ. අත්සන් කරේ හොංකොං වල සමාගම. මේක සාමාන්‍ය එකක්. මේ රටේ කළමනාකරණ විද්‍යාවට ගැඹුරට අධ්‍යයනය කරලා තියෙන කිසි කෙනෙක් ඔය ප්‍රශ්නේ අහන්නේ නැහැ. අහන්නේ මොකද ඒක උගන්නනවා මෙහෙම කරපන් කියලා. තරුණ තරුණියන්ට කර්මාන්ත ශාලාවල ඇති පුරප්පාඩු ජංගම දුරකථන යෙදුමකින් දැකගත හැකි ක්‍රමවේදයක් හඳුන්වා දීමට ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සැලසුම් කර තිබෙනවා. ලබන මස පැවැත්වීමට නියමිත කර්මාන්ත 2022 ප්‍රදර්ශනයට සමගාමීව මෙම යෙදවුම ජනගත කරන බවයි එහි සභාපති උපසේන දිසානායක මහතා ස්වාධීන රූපවාහිනී 7 වෙනි පැය වැඩසටහනට එක්වෙමින් ප්‍රකාශ කර සිටියේ. කර්මාන්ත 2022 ප්‍රදර්ශනී දැක බලා ගන්න අවස්ථාව තියෙනවා. සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට යටත්ව අපේ රටේ එකලස් කරපු වාහන සියල්ලම ඔබට දැක බලා ගන්න පුළුවන් තැනක් විදිහට මේ තැන හඳුන්වන්න පුළුවන්. අපි කතා කරමු මේ ප්‍රදර්ශනය ගැන. කර්මාන්ත කරුවා මේ වසර දෙක තුල සහ මේ කාලානුරූපව අපි ලබාගෙන තියෙන ප්‍රගතිය අපි හැම කෙනාම දැකිය යුතුයි. විශේෂයෙන් අපේ ප්‍රතිපත්ති සම්පාදකයන් අපේ මේ ක්ෂේත්‍රයට එnde ඉන්න තරුණයන් තරුණ ව්‍යවසායකයන් දැකිය යුතුයි මේ රටේ කර්මාන්ත කරුවෝ මොන වගේ දේවල් මොනවාගේ හැකියාවන් තුල අපි ඉන්නවද කියන එක සහ කොච්චර දුරට අපිට තව යන්න පුළුවන්ද කියන එක. ඕක එක තැනකදී අපිට ප්‍රදර්ශනය කරන්න පුළුවන් නම් මං හිතන්නේ අපිට ඒක ලොකු මාර්ගෝපදේශයක් වෙනවා. අපි සංවිධානය කරලා තියෙනවා කර්මාන්ත 20/22 පෙබරවාරි මාසෙ 3, 4, 5, 6 කියන දවස් හතරේ BMI CH පරිශ්‍රයේදී දැවැන්ත ප්‍රදර්ශනය. විශාල, මහ පරිමාණ, මධ්‍ය, කුඩා සහ ශුද්‍ර ඔය සියලු දෙනාම එකතු කරගෙන මේ රටේ තරුණයෝ, ව්‍යවසායකයෝ වෙන්න ඉන්න අය, ඉංජිනේරුවෝ,
වෛද්‍යවරු වෘත්තිකයෝ හැම කෙනෙක්ම එන්න ඇවිල්ලා බලන්න මෙන්න මේ කර්මාන්ත 2022 ප්‍රදර්ශනය. වෙළඳ ප්‍රදර්ශනයක් හැටියට කොටසක් අපි සංවිධානය කරලා තියෙනවා. අපි ඒකට වෙනමම ඒරියා එකක් ලෑස්ති කරලා කුටි 200ක් විතර අන්න ඒ වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. තව කුටි 200ක් විතර අපි වෙන් කරලා තියෙන්නේ අපේ හැකියාව පෙන්වන්න. අපේ කර්මාන්ත කරුවාගේ නිෂ්පාදනවල ක්වොලිටි එක පෙන්වන්න. අපි මොනවද හදන්නේ කියලා පෙන්වන්න. අපිට මොනවද පුළුවන්, අපි මොනවද කරලා තියෙන්නේ කියන එක පෙන්වන්න. අපි ඇප් එකක් ඩිවෙලොප් කරා. ඒකෙදී අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔන්න ඔය කර්මාන්ත ශාලාවල තියෙන ඒ ස්කිල් එක මොකද්ද? අවශ්‍ය වේකන්සීස් මොනවද? මොනවද ඒ නිපුණතාවය කියන එක අපි එකතු කරමු. ඒත් එක්කම අපි මේක ජනගත කිරීම තුරින් රැකියාවක් බලාපොරොත්තු වෙන තරුණයට බලා ගන්න පුළුවනි මෙන්න මේ කැටගරිස් වල වේකන්සීස් මේ තැන්වල තියෙනවා. එතකොට අන්න අර තරුණයට උනන්දුවක් ඇති වෙනවා මේකට අයිදුම් කරන්න. ප්‍රදර්ශන භූමිය තුළ එන්න සූදානම් වෙලා ඉන්න ආයතනවල තියෙන වේකන්සීස්, වෝකින් ඉන්ටර්විව්ස් වගේ දේවලුත් අපි ලෑස්ති කරලා තියෙනවා. කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලවි මණ්ඩලයේ නව ශාඛා දෙකක් පැල්මඩුල්ල හා බලංගොඩදී ජනතා අයිතියට පත් කරුණා. ඒ රාජ්‍ය අමාත්‍ය ජානක වක්මුර මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව ගොවින්ට උපරිම මිලක් හා පරිභෝගිකයාට උපරිම සහනයක් ලබා දීමේ අරමුණින් කුළුබඩු හා එය ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය නව මුහුණුවරකින් ආරම්භ කෙරුණා. බත්තරමුල්ල, මාතිවෙල, නුගේගොඩ, කලවාන, ඇහැලියගොඩ, කිරියල් ඇතුළු ප්‍රදේශ 11ක මෙවන විට මෙහි ශාඛා ක්‍රියාත්මක වෙනවා. දිවයිනේ සෑම නගරයක්ම ආවරණය වන පරිදි කුළුබඩු හා එය ආශ්‍රිත නිෂ්පාදන අලෙවි ක්‍රීමේ මධ්‍යස්ථාන ඉදිරියේදී ආරම්භ කිරීම සැලසුමයි. ආණ්ඩුවෙන් කරන සෑම වෙළඳ ආයතනයකම අපි අඩු මිලට පාරිභෝගික ජනතාවට භාණ්ඩ සපයනවා. අපි ඉදිරි කාලේ බලනවා සතොස සෞම්පකාර සමිති, ඒ වගේම කුළුබඩු අලෙවි සැල් මේ සියල්ලම ජාලෙත් එක්ක එකතු කරලා මේ බඩු මිල පාලනය කරන වැඩපිළිවෙලක් හදලා දෙන්න. අවුරුදු මාස වෙනකොට ඔක්කොම කියනවානේ හිඟයක් ඇති වෙයි කියලා. අපි කියන අවුරුදු මාස වෙනකොට මේ රටේ ජනතාවට අවුරුදු ගන්න පුළුවන් විදියට අවශ්‍ය වැඩපිළිවෙල අතිගරු ජනාධිපතිතුමාගේ රජයේ යටතේ අපි නියත වශයෙන් ඇති කරනවා. පොහොට්ටුවට ඡන්දෙ දීපු 69 ලක්ෂයක් ජනතාවට කොන්දක් තියෙනවා. ඒ මිනිස්සු ඇත්ත යමක් තියෙනවා නම් අපේ ආණ්ඩුවට උනත් මේක මේ විදිහට කරන්න කියලා කියනවා. අර පහුගිය වගේ ඒයෝ ඉන්න ආණ්ඩුවක් නෙමෙයි අපේ ආණ්ඩුව. අපේ ජනාධිපතිතුමා ඇහුම්කන් දෙන නායකයෙක්. රටේ ජනතාවට ඇහුම්කන් දෙන ආණ්ඩුවක් ඇදිර අපි හරියට කළමනාකරණය කළා. රට ගොඩනගන වැඩ පිළිවෙල අපි ඉෂ්ට කරනවා. දැන් පුවත් කිහිපයක් ලොහුඩේ. බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලයේ සංවිධානය කළ සංචාරක සේවා සපයන්නන්ගේ සමුළුව බස්නාහිර පළාත් සභාවේ නව ශ්‍රවණාකාරයේදී පැවැත්වුණා. කොරෝනා තත්ත්වය හමුවේ සංචාරක ව්‍යාපාරයේ යළි සක්‍රිය කිරීම පිළිබඳ මෙහිදී දැනුවත් කෙරුණා. ශ්‍රී ලංකා විගණන සේවා සංගමේ 63 වැනි සංවත්සරයේ බත්තරමුල්ලේදී පැවැත්වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහාචාර්ය තිස්සවිතාරණ, මහාචාර්ය චරිත හිරත්යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. औषध मंजुसाव जनता वेत लादी में व्यापृते मध्यधनवत् देशीय वेदक प्रवर्तन ग्रामीय आयुर्वेद रोहल प्रवर्तन प्रजा सौख्य राज्य मात्यांशी लेखा कुमारी विजयरत्न महात्मी प्रधान सोधरणी औषध नुमिली लबादीम ब्यानूतुरटत्न रूसियाव यूक्रेन आक्रमण රුසියා ජනාධිපති ව්ලැඩ්මීර් පුටින්ට එරෙහිව පෞද්ගලික සම්බන්ධක පැනවීමක් සිදු කරන බව ඇමරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසනවා. රුසියාව යුක්‍රේනයට දිගින් දිගටම බලපෑම් කරන්නේ නම් රුසියාවට දැවැන්ත ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවනු ඇති බවටද ඇමරිකා ජනාධිපතිවරයා අනතුරු අඟවනවා. යුරෝප රටවල් රැසක්ද මේ වන විටත් යුක්‍රේනයට යුද සහාය ලබා දීමට සූදානමින් පසුවනවා. එමින්ම බ්‍රිතාන්‍ය ඇතුළු යුක්‍රේන හිතවාදීන් රුසියාවට සම්බන්ධක පැනවීමටද සූදානම් බවයි පවසන්නේ. කෙසේ වුවද රුසියා දේශ සීමා අසල හමුදා බටින් ලක්ෂයක් පමණ සේවයට යොදවා තිබුණද යුක්‍රේනය ආක්‍රමණය කිරීමට කිසිදු අදහසක් නොමැති බවයි රුසියාව නිවේදනය කරන්නේ. අමරිකාව පනවා ඇති සම්බාධක ඉවත් කරන්නේ නම් 2015 ලෝක බලවතුන් සමග එළබ න්‍යෂ්ටික එකගතාවන්ට යළි අනුගත වන බව ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි නිවේදනය කරනවා. එමින්ම න්‍යෂ්ටික එකගතාවන්ට පැමිණීමට නම් අමරිකාව කැපකිරීමක් සිදු කළ යුතු බවද ඔහු පෙන්වා දෙනවා. ඉරාන ආර්ථිකය කඩාදැමීමට උත්සාහ කිරීම තුළින් එයට සහයෝගයක් නොලැබෙන බවද ජනාධිපතිවරයා අවධාරණය කරනවා. 2018 වසරේදී අමරිකාව ඉරානය සමග එළඹි න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වුණා. අනතුරුව පසුගිය අප්‍රේල් මාසයේ සිට ඔස්ට්‍රියාවේ වියනා අගනුවරදී බ්‍රිතාන්‍ය, චීනය, ප්‍රංශය, ජර්මනි හා රුසියාව සමග යළි සාකච්ඡා ආරම්භ වුවද මේ වන තෙක් එකගතාවකට එළඹීමට සමත් වී නැහැ.
ඒ සමගින් මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත් වෙනවා ඔබට සුබ දවසක්